A special media briefing to brief the heads of media institutions on the domestic debt optimization strategy of the government was held this morning under the patronage of Central Bank Governor Dr. Nandalal Veerasinghe and Treasury Secretary Mahinda Sirivardhana. රට මූලා දීලා තියෙන ඉතාලම තිබුණු අභියෝගයකට අපි රටේ මේ තත්ත්වයේ තිබුණා වුණාට මම මුදල් ලේකම් මිත්‍ර විශේෂම සංවර්ධන කණ්ඩායම කැමති අපේ අභියෝග තාම ඉවර නැහැ. මොකද මේක තිරසාර විදිහට පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන් මේ හා සම්බන්ධ මේ කටයුතු කළ යුතුමයි. අපිට දේශීය ණය ප්‍රතිහිගත නොකරොත් එහෙම මේ දායකත්වය අපි නොදොනොත් එහෙම විදේශ වශයෙන් අපි රිස්ට්‍රක්චරින් වලට එන හැකර හම්බෙන්නෙත් නැහැ. එතකොට අපි දැන් මේ වෙලාවේ IMF එකත් එක්ක ප්‍රෝග්‍රෑම් එකට අවිල්ලා තියෙනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ ක්‍රියාකාරීත්වත් මේ රිස්ට්‍රක්චරින් අපි දක්වන මේ ප්‍රගතිය උඩ තමයි රැඳිලා තියෙන්නේ. එතකොට ඒක නොවුනොත් එහෙම අපේ රටේ අනාගතය ගැන හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියන එක. විශේෂයෙන් ජනතාවගේ තැන්පත් ආරක්ෂා කර ගැනීම එකක්. අනිත් අතෙන් මේ EPF වගේ සේවකයන් අර්ථාස්කරමුල තියෙන මුදල් යම්කිසි ආකාරයක කොහොමද හානියක් නොවේ ආරක්ෂා කරගන්නේ. ඒ අනුව තමයි අපි මේ නිගෝසියේෂන් වලට සාකච්ඡා සම්බන්ධ වෙලා යම්කිසි ආකාර යෝජනාවකට එකඟ වෙලා තියෙන්නේ. බැංකු පැත්තෙන් ගත්තහම බැංකු පද්ධතියෙන් ඇත්ත වශයෙන්ම දැනටමත් විශාල දායකත්වයක් රජයේ ණයබර අඩු කිරීමට කරනවා. දැනටමත් මුළු බදු ප්‍රතිශතය බැංකු වලින් ගෙවන 50%ටත් වැඩි. ඒකට සාපේක්ෂව බැලුවොත් සුපර්නෝෂන් ෆන්ඩ්ස් EPF වගේවයි බදු අය කරන්නේ 14%. ඒක අඩු බදු අනුපාතයක් තමයි. ඒක විතර 14% පමණයි ඒගොල්ලන් අය කරන්නේ. රටේ ජනතාව මිලියන 20ක් විතර ජනතාව වුණාට මිලියන 57ක් බැංකු ගිණුම ඔබ හැමගේ අපේ බැංකු බැංකුවල ගිණුම් තියෙනවා. ගිණුම් වල මුදල් තියෙනවා. ඒතකොට මේ මුදල් වලට යම් කිසියක් වුණොත් බැංකු පද්ධතියට එක බැංකුවක් හෝ යම් කිසි ස්ථාරක වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතාම විශාලයි. එහෙම දෙයක් වුණොත් අපිට ප්‍රධානම අරමුණ සහ ඒක මහ බැංකු වශයෙන් බැංකු පද්ධතිය සහ තැන්පත් කරවන්නේ මුදල් ආරක්ෂා කරගන්න ඔබ ඒක තමයි පළවෙනි කාරණේ. ඒක නිසා තමයි බැංකු පද්ධතියට තියන්න ඕනේ නැහැ කියලා කිව්වේ. විශේෂයෙන් අපි EPF එකේ කියන එක අපි බලුවාම විශාලම ෆන්ඩ් එක 9%ක් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ ඉදිරි යනකොට ඉදිරි වසර කීපය තුළ 9% රිටර්න් එක 9% දිගටම ගෙවන්න පුළුවන් අඩුම ගන්න ඊළඟ අවුරුදු දෙක තුන තුළ. එතනින් එහාට ආයෝජන කරන හැටියට රිටර්න් එක හම්බෙන විදිහට තමන්ගේ EPF එකේ තියෙන බැලන්ස් එක දැනට තියෙන ස්ටේට්මන්ට් එකේ තියෙන බැලන්ස් එක ඒක අඩු වෙන්නේ නැහැ. ඒක හැමම තමන්ගේ තියෙන බැලන්ස් එක හැමම තියෙනවා. ඉදිරියේදී ලැබෙන්න තියෙන රිටර්න් එක සහ ආයෝජනය ලැබෙන ප්‍රතිලාභය 9% සහතික කරනවා. ඊළඟ වැඩ කරන පටන් ගන්න දින තුළ මේකට නෝටිස් එකක් අනවුස් කරන ලෝන්ච් එක අලුතෙන් බොන්ඩ්ස් පරණ බොන්ඩ්ස් අරගෙන අලුතෙන් බොන්ඩ් ඉෂ්‍යු කරලා මාකට් එක ජූලයි මාසය ඇතුළත මේක සම්පූර්ණ කරන්න තමයි